ඔබේ තිසකෙස්වලත් ආරක්ෂාව වෙනුවෙන්ම Lifebuoy double sachet 10 රුපියල් 10ක් පමණයි. කොළඹ වරායේ නැගෙනහිර පාරයන්තේ කිසිදු කොටසක් ආයෝජකයන්ට නොදෙන බවට ජනාධිපතිවරයා වහාම රටට ප්‍රතිඥා දිය යුතු බවට වන ජනතා පෙත්සමකට අත්සන් තැබීම ඊයේ ගාල්ලෙන් ආරම්භ වුණා. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ විසින් මේ සංවිධානය කර තිබෙනවා. මේ දින කීපය තුළ ලංකාව පුරාම මේක සිදු කරනවා. මේ නැගෙනහිර ජැටිය අපේ ශ්‍රී ලංකා වරාය අධිකාරියටම දෙන්න අපේ වරාය සේවකයෝ ඉංජිනේරු අංශය සියලුම දෙනාට හැකියාව තියෙනවා වරාය ගොඩනගා ගැනීමට. මේ අතර නැගෙනහිර පරයන්තේ සේට 100ක් රාජ්‍ය ව්‍යවසාය යටතේ පවත්වාගෙන යාම සඳහා ආණ්ඩුවට බල කිරීමට හෙට සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීමටද වරාය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පරයන්තේ සම්බන්ධයෙන් පාර්ශ්ව රසක් අදත් අදහස් පළ කළා. රටේ ජාතික සම්පත් විකුණනෝ අපි ආහම මේවා අපහු ගන්නවා කියලා මේ රට රවට්ටපු දේශපාලකයොත් මේ රටේ ජනතාව නම් සමාව දෙන්නේ නැහැ ඒ කරපු වංචාවට. අනිත් එක මේක හම්බන්තොට වරායත් එක සංසන්දනය කරන්න බෑ. හම්බන්තොට වරායේ නැව්වෙන්නේ නැති අවතාර පිරිච්ච තැන. මේක නැව්වෙන ආදායම් උපදවන තැන. ජනාධිපතිතුමා ඉතාමත්ම පැහැදිලි ස්ථාවරයක සිටිනවා. කොළඹ ජැටියට යම්කිසි ආයෝජකයෙක් එනවා නම් ඒ එන්නට ඕනේ 100%ක්ම දේශීය සමාගමක් යටතේ කියලා. දැන් අපි තාමත් මේ මත ප්‍රකාශ කරන්නේ මොනවා හෝ වේවිය කියන අනුමානය මත. ඒ වඩා දිවර්දිවන්නේ අවසාන වාර්තාව ආවට පස්සේ. ඒ වාර්තාවට එකඟද නැද්ද කියලා මත ප්‍රකාශ කරන මම උනත් මගේ අවසාන මතය ප්‍රකාශ කරන්නේ ඒ වර්තාව දැක්කට පස්සේ නැගෙනහිර ජැටිය විකුණනවට අපි විරුද්ධයි. බදු දෙනවටත් අපි විරුද්ධයි. කෙනෙක් අහන්න පුළුවන් UNP ආණ්ඩුව නේද මේක පටන් ගත්තේ කියලා. ඔව්. රනිල් වික්‍රමසිංහ මහත්තයා කරපු සමහර දේවල් වලට අපි විරුද්ධයි. ඒක නිසා තමයි අපිට එතුමත් එක්ක ගැටුමක් ඇති වුනේ. ඒක නිසා තමයි අපිට එළියට බහින්න සිද්ධ වුනේ. හිරුගේ පළමු කිරණෙන් රන්වන් බුද්ධි තිමත් සමකට. Liver Aish Kaha Face Cream